ආයුබෝවන් මේ යුටීවී ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශයයි. මම දිනිත උමේෂා. මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙත. එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකට සහාය දෙන 30ක් යළි එක්වන්න සූදානම්. ආපදාවලින් පීඩාවට පත්කරන 80,000 ඉක්මවයි. යෝජිත යළි නාවික හමුදා සේවයට ජනාධිපති ට්‍රම්ප් සම්බන්ධයෙන් දෝෂාභියෝග පරීක්ෂණයක්. දැන් දේශීය පුවත්. අයහපත් කාලුණ තත්වය හේතුවෙන් දිවේනි දිස්ත්‍රික අටකට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, කොළඹ, ගම්පහ, නුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට වැසි සහිත කාලුණ තත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති අතර පවුල් 20,815කට අයත් පුද්ගලයන් 80,007 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ සහ පශු සම්පත් කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර. මේ අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් හෙට සහ අනිදා දිනේ වසා තැබීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමල් ගුණසේකර තීරණය කර තිබෙනවා. තවද කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල සහ අත්තනගලු ඔයේ ජලමට්ටමද තවදුරටත් ඉහළ යමින් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. මේ අනුව විශේෂ පුහුණුව ලැබූ පොලිස් ජීවිතාරක්ෂක සහ ආපදා සහන නිලධාරීන් 50 දෙනෙකු බැගින් නිලධාරීන් 150ක් කළුතර, ගාල්ල සහ මාතර පොලිස් කොට්ටාෂ වෙත යොමු කර තිබෙනවා. ඊට අමතරව කිමිදුම් පුහුණුව ලැබූ පොලිස් නිලධාරීන් 50 දෙනෙකු අවශ්‍ය ස්ථාන කරා යොමු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. පොලිස් නාවික කොට්ටාෂය මගින් අවශ්‍ය යාත්‍රා 50ක් සහ ඔරු 35ක් සූදානම් කර ඇති අතර හදිසි ආපදා අවශ්‍යතාවයන් සඳහා 01125872029 සහ 01125745776 යන දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙසද පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා. මීට අමතරව අයහපත් කාලගුණයේ හේතුවෙන් සිදු කෙරෙන ආපදා සහන සේවා මෙහෙයුම් කටයුතු සඳහා යුද හමුදා නිලධාරීන් 350 දෙනෙකු අනුයුක්ත කර තිබෙනවා. කොළඹ, ගම්පහ, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්ක වෙත මෙම සෙබළුන් අනුයුක්ත කර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතා පවසන්නේ. මේ අතර දිවයිනේ නිරත දෙක කොටසේ දැනට පවතින තද වැසි තත්වී තරමක අඩුවීමක් හෙට දිනේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනේ බස්නාහිර, දකුණ, සමරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, දකුණ සහ සමරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වර්ෂාපතනයක්ද, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක පමණ තරමක් තද වර්ෂාපතනයක්ද ඇතිවී හැකි බවයි කාලගුණාංශ පවසන්නේ. මීට අමතරව දිවයිනේ සෙසු පළාත්වල විශේෂයෙන් සවස් කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණාංශ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළ කර ඇති බව වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී මෙම එකඟතාවය පළ කර ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. අරලියගහ මන්දිරයේදී පැවති එම සාකච්ඡාව සඳහා ලක්ෂ්මන් කිරියල්ල අමාත්‍යවරයාට අමතරව කබීර් හෂීම්, රවි කරුණානායක, නවීන් දිසානායක, රංජිත් මන්තුම බණ්ඩාර, මලික් සමරි වික්‍රම යන අමාත්‍යවරුන්ද සහභාගී වී තිබෙනවා. මෙහිදී ජනාධිපති ධූර අපේක්ෂකත්වය ලබා දීමේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර විධායක ජනාධිපති ධූරයේ අහෝසි කිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් ඊට ඇතුළත් බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක යළි එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා. අප මේ සම්බන්ධයෙන් NewTV ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී තිස්සත්තනායක පැවසුවේම ස්ථාවරය සම්බන්ධයෙන් අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමග සාකච්ඡා කරන බවයි. ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අපේක්ෂා කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ආරාධනාවක් ඉල්ලීමක් මගින් කළා ජනාධිපතිවරණ මෙහෙයුම් වැඩපිළිවෙලට එකතු වෙන්න කියලා. ඉතින් ඒ ආරාධනාව ඊයේ මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණා. ඒ අනුව මම එතුමාට
යහපත් ප්‍රතිචාරයක් දැක්ව ඒකුවේ එතුමාගේ ආරාධනාව මම නිල වශයෙන් පිළිගන්නවායි කියන කාරණේ අද එතුමාට සනාථ කරලා මම යවුවා. ජනාධිපතිවරණ වැඩපිළිවෙලේ බොහෝ දේවල් තිබෙනවා. හරිත් ප්‍රේමදාස මහතා අපේක්ෂා කරන ඒ වැඩපිළිවෙල දැනටමත් ආරම්භ වෙලා තියෙනවා කියලා එතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් මමත් ඒ ක්‍රියාකාරී දායකත්වය දෙන්න ඒ විශේෂයෙන්ම ඒ වැඩපිළිවෙල මෙහෙයවීම සඳහා සම්බන්ධ වෙන්න තමයි මගේ අපේක්ෂාව. ඉතින් ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරණ ව්‍යාපාරය එකට ගෙනියන්න ඕන. ඒ නිසා වෙනත් දේශපාලන පක්ෂ හා සංවිධානත් එක්ක පෙරමුණක් හැටියට යන්න තිබෙනවා. ඒ නිසා ලොකු කාර්යභාරයක් තිබෙනවා සම්බන්ධීකරණය කරන්න. වැඩතහනමට ලක්ව සිටි ලුතිනන් යෝෂිත රාජපක්ෂ නැවත නාවික හමුදා සේවය පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත නාවික හමුදාපතිවරයා විසින් ඊට අදාළ ලේඛන සඳහා අත්සන් තබා ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනල් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර ප්‍රකාශ කර සිටියේ 2016 වසරේ පෙබරවාරි 28 වනදා සිට බල පැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස ඔහු සේවයේ නැවත පිහිටුවීම සඳහා අවසර ලබා දී ඇති බවයි. ලුතිනල් යෝෂිත රාජපක්ෂ වැඩතහනමට ලක් කෙරුණේ ඔහුට එරෙහි මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධ නඩු විභාගයක් පැවැත්වීම හමුවේ ඊට සහය දැක්වීමක් ලෙසටයි. සියලු ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් වැටුප් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ තීරණය කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඒ අනුව ආබාධිත රණවිරුවකු විශ්‍රාම ගිය පසුව මෙතෙක් ගෙවන ලද විශ්‍රාම වැටුප හා අනෙකුත් දීමනා වෙනුවට ඔහු විශ්‍රාම යන අවස්ථාවේදී ලැබූ මූලික වැටුප හා සියලු දීමනා ඇතුළත් මාසික වැටුප සියලු ආබාධිත රණවිරුවන් හට ගෙවනු ලබනවා. ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සියලුම සාමාජිකයින්ට මෙම ගෙවීම සිදු කරනු ලබනවා. කෙසේ වෙතත් මෙම වැටුප තමන් මියගිය පසු බිරින්දෑවරුන්ට හිමිවිය යුතු බව පවසමින් ඊයේ රාත්‍රියේ ආබාධිත සමලුන් සිව් දෙනකු මාරාන්තික උපවාසයක්ද ආරම්භ කරනු ලැබුවා. සොලිසිටර් ජෙනරාල් දිලෘක්ෂිදාස් වික්‍රමසිංහ මහත්මියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඊයේ නියෝග කරනු ලැබුවා. ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් වන ඇවන්ගාඩ් මැරිටයින් සර්විස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක යාපා සේනාධිපති මහතා සමග දුරකථන සංවාදයක යෙදූ බව පිළිගත් හෙයින් සොලිසිටර් ජෙනරාල් දිලෘක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඊයේ තීරණය කරනු ලැබුවා. එම නියෝගය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් නීතිපතිවරයාට ඊයේ පස්වරුවේ දුරකථනය මගින් දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිරාශා ජයරත්න මෙනවිය පැවසුවා. දිල්රුක්ෂි ඩයස් මහත්මිය සහ මේජර් නිශ්ශංක යාපා සේනාධිපති මහතා අතර සිදු එකී දුරකථන සංවාදය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව තමා එලෙස එම විත්තිකරු සමග දුරකථන සංවාදය යෙදුණු බව දිල්රුක්ෂි ඩයස් මහත්මිය පසුගිය 20 වනදා නීතිපති දප්පුලිද ලිවේරා මහතා ඉදිරියේ පිළිගෙන තිබුණා. හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සම්බන්ධව ජනාධිපතිවරයා තමාට එල්ල කර ඇති චෝදනා සත්‍යෙන් තොර බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා. දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසියම් පුද්ගලයෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත් කරන්නේ ඉල්ලමින් තමා ලිපි යොමු කර නොමැති බවත් එබැවින් එවැනි ලිපියක් යොමු කළ බවට නගන චෝදනාව අසත්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා පවසනවා. මින් ඉදිරියට තමන්ට චෝදනා එල්ල කළත් එසේ එල්ල කරන අවස්ථාවක් පාසා පිළිතුරු දීමට පුද්ගලිකව තමා මැදිහත් නොවන බවද අග්‍රාමාත්‍යවරයා මෙම නිවේදනයෙන් සඳහන් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පාලනාධිකාරිය විසින් විජයදාස රාජපක්ෂ, දුනේෂ් ගන්කන්ද, එස්.පී. නාවින, අශෝක ප්‍රියන්ත, ආනන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝස කිරීමට තීරණය කර තිබෙනවා. එජාප මහලේකම් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් මහතා ඊට අදාළ ලිපියම මන්ත්‍රීවරුන් පස්සෙනා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීමට ක්‍රියා කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වෙතද දැනුම් දීමට නියමිත අතර පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම, විනය කඩකිරීම, විරුද්ධ පක්ෂ සමග එක්වීම ඇතුළු කරුණු කීපයක් පදනම් කරගනිමින් අදාළ මන්ත්‍රීවරුන්ව පක්ෂයෙන් නිරපා ඇතැයි එජාප ආරංචි මාර්ග වැඩිදුරටත් දන්වා සිටිනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වෙනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ හෙට පෙරවරු 9ට එය ආරම්භ වන අතර එහිදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතයි. මීළඟට විදෙස් පුවත්. පාකිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයේ රික්ට මාපක 5.8 ප්‍රබලත්වයෙන් හටගත් ප්‍රබල භූකම්පණයෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් 300කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ නගරයේ ප්‍රධාන මාර්ගයේ විශාල ලිදරීම් දක්නට ලැබෙන අතර නිවාස භූමියකට හානි සිදු ඇති බවයි. මෙම සිදුවීමෙන් වැඩි බලපෑම එල්ල වී ඇත්තේ කාශ්මීරයටයි.
භූකම්පණයෙන් මියගිය පිරිස අතර ළමුන් බොහෝ පිරිසක්ද සිටින බවත් තුවාල ලැබූ පුද්ගලයන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් රෝහල් වාර්තා සඳහන් කරනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ විපතටපත් පුද්ගලයන් සඳහා හදිසි ප්‍රතිකාර හා සහන සේවා සැපීමට මේ වන විටත් කණ්ඩායම් කීපයක් යවා ඇති බවයි. ඉන්දුනීසියාවට අයත් බටහිර පැපුවා ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුර හටගත් ගැටුමකින් සරසවි සිසුන් 27 දිනක මිය ගොස් තිබෙනවා. ගුරුවරයෙකු සිදු කළ ජාතිවාදී ප්‍රකාශයකට විරෝධය පළ කරමිනුයි මෙලෙස විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විරෝධතාවේ නිරත වී ඇත්තේ. එහිදී පොලිසිය ඔවුන් වැළැක්වීමට උත්සාහය දැරීමත් සමග ගැටුමක් හටගෙන ඇති අතර ඉන් ගොඩනැගිල්ලක්ද ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් විධිමත් දෝෂ අභියෝග පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ දේශපාලන ප්‍රතිවාදීකුට හානි කිරීම සඳහා විදේශීය බලවතුකගේ සහාය පැතූ බවට චෝදනා කරමින්. ඉහළම ප්‍රජාතන්ත්‍රවාදිනි නැන්සි පෙලෝසි පැවසුවේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වගකිය යුතු බවයි. දෝෂාභියෝගයට ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් දැඩි සහයෝගයක් ඇති අතර පරීක්ෂණයේ ඉදිරියට ගියහොත් එය රිපබ්ලිකන් පක්ෂය පාලනය කරන සෙනෙට් සභාවේ සම්මත කර ගැනීමට අපහසු වෙනවා. ජනාධිපති ට්‍රම්ප් යුක්‍රේන සංචාරකයෙක් වන වොලෝඩිමියර් සෙනෙස්කි සමග කළ දුරකථන ඇමතුමක් පිළිබඳව බුද්ධ්‍යංශ රහස් හෙළි කරන්නෙකු විසින් විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් සමගයි මේ ප්‍රචාරය වුණේ. ඩිමොක්‍රටික් පාක්ෂිකයන් චෝදනා කරන්නේ හිටපු උපජනාධිපති ජෝ බිඩෙන් සහ ඔහුගේ පුත් හන්ටන්ට එරෙහිව දූෂණ චෝදනා විමර්ශනය කිරීමට යුක්‍රේනයට බල කිරීම සඳහා යුද්ධ ආධාර අත්හිටුවන බවට ට්‍රම්ප් තර්ජනය කළ බවයි. දැන් ක්‍රීඩා පුවත්. පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපරිම ආරක්ෂාවක් යොදවා ඇති බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා පවසන්නේ. ශ්‍රී ලංකාවෙන් පැය කිහිපයකට පසු පාකිස්තානයේ පැරණි කරාචි ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන් තොටුපළේ සිට දැඩි ආරක්ෂාවක් යටතේ රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා. මෙහිදී ඔවුන් වෙඩි නොවදින මෝටර් රථවලින් හෝටලේ වෙත රැගෙන ගොස් ඇත්තේ දැඩි වර්ෂාව මැද්දේ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. දෙරට අතර පළමු එක් දින තරඟය අනිද්දා කරාචි නුවරදී පැවැත්වෙනවා. ඒ සමගින් අදට නිමිත UTV ප්‍රධාන සිංහල පුවත් ප්‍රකාශය මේ නිමාවට පත්වනවා. වැඩිතර විස්තර දැන ගැනීම සඳහා www.utv.lk අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. ඔබට සුබ දවසක්.